अपि ऐ मे त्रस्त विरोधी जातिक पनत हो प्रति त्रस्त पनत हो याने पिटकावरय विसिन हंदुन्ना देनु लबन वेनत कारणावक पिलिबंद विरुद्ध वेन्नि अपिट मे पेंड तियन नम नेमेई मेव ऐतुले तियेन्नि एकै प्रधानम कारण त्रस्त विरोधी पनत कियन नम किव्व गमन्म ඒකට විරුද්ධ වෙන අය ත්‍රස්තවාදීන් හැටියට දැනටම කලින්ම නම් කරනු ලැබ තිබෙන කලින්ම නම දීලා තියෙන මම දැක්ක මම ඇහුවා ත්‍රස්ත විරෝධී පනතට විරුද්ධ වෙන්නේ ත්‍රස්තවාදීන් කියලා මේකට නම දාන්නෙත් ඒක හින්දා ඒක නිසා මේ කසිප්පු වලට කසාය කියලා ලේබල් ගහපුවාම අපිට හිතා ගන්න බෑ මේකේ තියෙන්නේ කසිප්පුද කසායද කියලා एक पणतकट विरुद्ध ओणी अभी मे जाति संविधान हेटीट हेम पणतकट विरुद्ध विलाशन मे असनीपकार पणतक अतुलतीन सियुम कारण पिलिबंद हेदरी मरपुहाम अट तेरेन मेक त्रस्त विरोधी पणतक निमेकन कारण त्रस्त विरोधी पणतक नंगो त्रस्तवादेट विरुद्ध विरुद्ध पिरीसकट जाति संविधान विरुद्ध विनवाद त्रस्तवादेट विरुद्ध पणत्ण्ड ओणय कीलकू जाति संविधान त्रस्तवादे मर्दने करोण त्रस्तवादे अतुगादाण्डोण कीलकिन करुणु तमय त्रस्त जाति संविधान मुलम क्यू मे त्रस्त विरोधी कीलकिन अदहस्करण त्रस्तकन वचने तत् निर्वचनया नति विरोधीकन वचने तत् निर्वचनया नति बिरीश ආණ්ඩුවක් යම්කිසි කටයුත්තක් කරනකොට ඒ කියන කටයුතු සියල්ලම එළඹ සිටි සිහියෙන් moving නොබැන ඉවසා දරාගෙන නිහඬව නිසංසලව ඉන්නේ නැහැ සාමාන්‍යයෙන් සබුද්ධික ප්‍රජාවක් ඒ පිළිබඳව සංවේදී මනසක් තියෙනවා නම් ඒක හින්දා ප්‍රතිත්‍රස්ත පනත හෝ ත්‍රස්ත විරෝධී පනත හෝ නමින් එන මේ පනත කියවල බලාපුවාම මේක පේනවා රජයේ ආණ්ඩුවට විරුද්ධ හෝ ආණ්ඩුව කරන පක්ෂයට විරුද්ධ හෝ පුද්ගලයෙක් ගෙදර නිදාගෙන ඉන්නවා නම් ඔහුවත් අරගෙන කුදලගෙන යන්න පුළුවන් මට්ටමක් මේ නීති රීති හදලා ගෙනියන්න හදලා ඒක තමයි කියන්නේ තුවක්කුව වයිනේත්ව වෙනුවට නීතිය පාවිච්චි කරනවා කියලා අපිට මතකයි මීට කලින් ආණ්ඩුවකින් ගෙනාවා ඕනෙම කඳවුරකට ඕනෙම වෙලාවක ඕනෙම පුද්ගලයෙකුට ඕනෙම පුද්ගලයෙකු අතර වුණ ගන්න පුළුවන් නීති රීති දැන් හදලා තියෙනවා. මේ රටේ තමාට ඕනෑම කෙනෙක් අතරම් ගොඩ ගන්න පුළුවන් වෙන විදිහට නීති රීති හදලා ඒවා ජාත්‍යන්තර සම්මුති හැටියට නම් කරනු ලැබතියි. ඉතින් තත්ත්වයක් තුල අද වෙනකොට මේ ගේන නීති ගේන්නේ වර්ජන හෝ තර්ජන හෝ ආණ්ඩු පෙරලීම් හෝ වෙනත් විකල්පයන් හෝ එහෙමත් නැත්නම් එබඳු තවත් අනුසාංගික කාරණා හෝ හින්දා රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පරම පවිත්‍ර උදාර චේතනාවෙන් නෙමෙයි මේ ගේන්නේ සම්පත් ජාතික සම්පත් විකිණීම ඒ වගේම රාජ්‍යෙහි ස්ථාවරභාවයට බාධා වන ආකාරයට කටයුතු කරන එකට විරුද්ධ වීම එහෙමත් නැත්නම් ජාතික ඒකාග්‍රතාව උදෙසා කෑකොස්සන් ගහ නැත්නම් වත්තන කොට ගැනීම එහෙමත් නැත්නම් රට දෙකඩ හෝ තුනට හෝ හතරට හෝ කඩන්ඩ හදන වෙලාවට විරුද්ධ වෙන අය අත්තන කොට ගන්න ආන්න එබඳු කාරණා සඳහා තමයි මේ ත්‍රස්ත විරෝධී පනත ගේන්නේ ඒක හින්දා මේ පිළිබඳ විරෝධතා ගොඩ නැගෙනකොට අපිට ඇහුණා යම් යම් අවස්ථාවලදී රජයේ බලධාරීන් කියනවා අපිට කියන්න අපි මේක වෙනස් කරන්නම් අපිට මේක තව සුද්ධ කරන්න පුළුවන්කම තියෙනවා අපිට තවත් මේකේ සංශෝධන ගේන්න පුළුවන් රිදෙයි කියලා හිතෙන තැන් තියෙනවා නම් කියන්න අත ගන්න පුළුවන් ආන් ඒ වගේ පොඩි පොඩි කෑලි කියනවා අපිට ඇහුණා ආන් ඒක හින්දා අපිටත් වගකීමක් තියෙනවා එහෙම කියාපු හින්දා මෙන්න මේ තැන් සංශෝධනය කරන්න මෙන්න මේවා අයින් කරන්න මෙන්න මේවා නරකයි මෙන්න මේවා වැරදි කියලා කියන්නේ. ඉතින් මම ඒ ගැන වැඩි කියන්න යන්නේ නැහැ. කල්යාණන්ද තිරණගම නීතිඥතුමා තාම හොඳින් මේ ගැන හදාරලා කටයුතු කරලා තිබෙනවා.
ඒක හින්දා ජාතික සංවිධාන හැටියට අපි මේ විරුද්ධ වෙන්නේ වෙන මොනක්වත් රැක ගැනීම සඳහා නෙවෙයි ජාතික සංවිධානවලට බැහැර ලිය නොහැකි වගකීමක් තියෙනවා ඒ තමයි මේ රට හැමදාමත් අපි පෙනී හිටියේ මේ වෙනුවෙන් හැමදාමත් මේ වෙනුවෙන් තමයි කතා කළේ ජාතික සංවිධානවල න්‍යාය පත්‍රයේ අංක 1ේම තියෙන ඒක ඒ තමයි මේ රට එක රටක් හැටියට පවත්වාගෙන යන්නේ ඒක භෞමික වශයෙන් කැඩෙන්නේ නැතුව පවත්වාගෙන යන්නේ ඊළඟට ජාතික සංවිධාන හැටියට අපිට තිබිච්ච බරපතලම වගකීම තමයි තිබුණේ තියෙන්නේ දේශයක් හැටියට ස්වාධිපත්‍යය නැති වෙන විදිහේ කටයුතු වෙනවා නම් ඒයින් රට ආරක්ෂා කර ගැනීම ඒක විවිධ කිවිසුම් මගින් හෝ වෙනත් උපාය උපක්‍රම මගින් හෝ වෙනත් නෛතික බල සම්පන්න අතපෙවීම් හෝ එහෙමත් නැත්නම් බලහත්කාරකම් හෝ මගින් වක්‍රව හෝ ඍජුව හෝ රටේ තියෙන ස්වාධිපත්‍යයට අතපෙවීම් කරනවා නම් ජාතික සංවිධානවලට නිහඬව නිසංසලව ඉන්න පුළුවන් කමක් නැහැ ඊගාවට රටට වටින හෙටට වටින සම්පත් කුණු කොල්ලට විකිණීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම නමින් රටට අහිමි කිරීම හෝ විදේශ විදේශයන් සතු කිරීම හෝ වෙනත් සමාගම් සතු කිරීම හෝ විදේශ සමාගම් වල බලයකට නතු කිරීම හෝ වැනි කාරණා එනවා නම් ඒකට විරුද්ධව කටයුතු කිරීම ජාතික සංවිධානවල වාක්‍යයයි. ඊට අමතරව බලාරෝපණය කිරීම මගින් යම් යම් බල සම්පන්න රටවල් තමාගේ දේශපාලන ආධිපත්‍යයේ උදෙසා භූමිය පාවිච්චි කිරීමට හෝ බලය පාවිච්චි කිරීමට හෝ මේ නෛතික ව්‍යුහයට උඩින් බලපෑම් කිරීමට හෝ යමෙක් කටයුතු කරනවා නම් ඒ පිළිබඳව සුසංවේදී වීම ජාතික සංවිධානවල වාක්‍යයයි. ඒ අනුව තමයි මේ ත්‍රස්ත විරෝධී පනතට අපි විරුද්ධ වෙන්නේ ත්‍රස්ත විරෝධී පනතට සංශෝධන එන්න ඕනේ කියලා අපි කියන්නේ ත්‍රස්ත විරෝධී පනතේ ඇත්ත ස්වභාවය අනාවරණය කරන්න කටයුතු කරන්නේ මේ කාලේ අපිට අපේ අර දොස්තර මහත්තයා කිව්වා වගේ මේ කාලේ වෙන්නේ මොකද්ද කියලා ටිකක් හොයාගන්න පුළුවන් කරන්නේ කවුද කියලා හොයාගන්න බෑ ඒක තමයි ලොකුම දේ දැනට අපේ රටේ රාජ්‍ය නායකයන් කවුද පාලනය කරන්නේ කවුද නීති රීති හදන්නේ කවුද මේ ත්‍රස්ත විරෝධී අනපනත් අපිට ගේනකොට ඒව ඇත්තටම ලිව්වේ කවුද කොහෙන් කොපි කරලා පේස්ට් කරපු ඒවද කියලා හිතාගන්න බෑ ඒක නිසා මේ අපේ තියෙන ස්වභාවය තමයි ඒ එන ඕන එකක් අපේ පක්ෂෙන් එනවා නම් අපේ ඒ පක්ෂයට කැමති විදිහට අත උස්සා සම්මත කිරීම ඒක නිසා මේ රටේ මේ කාලේ සිද්ධ වෙන්නේ මොනවද කියලා කියන එක හොයාගන්න බෑ මම හිතන්නේ නෑ මේ ත්‍රස්ත විරෝධී පනත ලංකාවේ දේශපාලන පක්ෂයක් විසින් Tamanට ඕනෑ හින්දම කරන දෙයක් කියලා ඒ තරමටම මේක ඇතුලේ තියෙන කාරණා ජාතික වශයෙන් හා රට වශයෙන් ජනතාවගේ හැඟීම් එක්ක සමපාත වෙන කාරණා නෙමෙයි කියලායි මම කල්පනා කරන්නේ මේ ළඟදී ඊයේ පෙරේදා කොයි තරම්නම් මේවා සිද්ධ වෙනවද සිද්ධ වෙන විදිය හොයාගන්න බැරිද කියලා කියනවා නම් පෙරේදා මම දැක්ක මේ මගේ ෆොටෝ එක දාලා එක්තරා දේශපාලන පක්ෂයක මැයි රැලියට එන්න කියලා මේ ආරාධනා කළා. මම දැක්කෙත් මහරෑ මේ මම කියනවා අහවල් දේශපාලන පක්ෂයේ මැයි රැලියට එන්න කියලා. පස්සේ මට මේක ඉතින් රාත්‍රී හීනෙන් බය වුණා වගේ වැඩක් උනේ. මගේ ෆොටෝ එක ඩොක්ට දාලා කියනවා මැයි රැලිය අහවල් වෙලාවට අහවල් තැනට අහවල් පිටියට එන්න කියලා. පස්සේ උදේ පහන්දර මම කතා කරලා එම දේශපාලන පක්ෂයේ ලේකම්තුමාටයි තව තව බලධාරීන්ටයි කතා කරලා කිව්වා මේ ඇයි මගේ මේ ෆොටෝ එක පාවිච්චි කරලා තියෙන්නේ කාගෙන් අහලද ෆොටෝ එක පාවිච්චි කරලා තියෙන්නේ ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා ඒක පොඩි වැරදීමක් වෙන්න ඇති කියලා මං කිව්වා එහෙම වැරදීම් වෙන්න පුළුවන් නම් ඉතින් මේවට අනිත් ඒවටත් වරදින්නේ ওই විදිහටම තමයි රටටත් ඉතින් වරදින්නේ ওই තාලෙටම තමයි ඉච්චර වරදිනවා නම් කියලා ඊට පස්සේ බලාපුවාම දෙවනි සැරේ මට කතා කරලා කියනවා ඒක අපි දාපු එකක් නෙමෙයි අපට විරුද්ධ කට්ටිය අපිට විරුද්ධව දාපු එකක්. දැන් බලාපුවාම මේ අය මගේ ෆොටෝ එක පාවිච්චි කරලත් නැහැ මං කියලා මේගොල්ලන්ට දේශපාලනේ මොනවාද මේ රැලියට එන්න කියලා ඒගොල්ලෝ කියලත් නැහැ ඒගොල්ලොන්ගේ රැලියට එන්න කියලා විරුද්ධ කාරයෝ කට්ටියක් මං කිව්වා කියලා මෙයා කිව්වා කියලා මට කියනවා. දැන් බලාපුවාම කිව්වගෙන කොහාකටද බෑ. මේ වගේ තමයි මේ අනපනත් එන්නේ. ඒ නිසා හද්දුවේ කවුද කියන්න දන්නෙත් නැහැ ඉදිරිපත් කරන්නේ කවුද කියන්න දන්නෙත් නැහැ මේකේ තියෙන අනපනත් මොනවද කියන්න දන්නෙත් නැහැ පැත්ත අපේ නම් අපි අත උස්සනවා හා කියලා. ඒක නිසා අපි ඉල්ලා හිටිනවා ආණ්ඩුවේ දැනට ඉන්න බලධාරීන්ගෙන් මේ ත්‍රස්ත විරෝධී පනත කියවන්න නැතුව සම්මත කරන්න එපා ඉදිරිපත් කරන්න එපා. ඒ වගේ මේ ත්‍රස්ත විරෝධී පනතේ තියෙන්නේ
ඇත්තවශයෙන්ම ජාති හිතයිෂීන්ට එරෙහි කටයුතු නම් සහ මේ රට ආරක්ෂා කර ගැනීම උදෙසා දේශීය සම්පත් ආරක්ෂා කර ගැනීම උදෙසා ජාතිකත්වය ආරක්ෂා කර ගැනීම උදෙසා රටේ ස්වාධිපත්‍ය ආරක්ෂා කර ගැනීම උදෙසා කටයුතු කරන පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා වෙන ප්‍රතිපාදන සකස් කිරීම නම් අන්න ඒ සියලු කාරණා වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කරන්න මේ පනත මේ විදිහට පිළිගන්න අපි සූදානම් නැහැ කියලා කියන කාරණාව ජාතික සංවිධානය හැටියට කියන්න ඕන වෙසක් උත්සවයේ හිට අනින්ද තියෙන නිසා ලොකු වැඩ කොටසක් ඒ වෙනුවෙන් පැවරි තිබෙන නිසා යන්න සිද්ධ වෙනවා මම සමු ගන්නවා ඔබගේ තෙරුවන් සරණයි ලක් ඉරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්